Hi boys and girls, කට්ටියම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා Master Brothers Live විසින් අරන්ගෙන මේ වීඩියෝ එකට. අද මම කතා කරන්නේ boys ලංකාවේ level 100ට up වෙච්ච account එකක් ගැන. ඒ account එකේ අයිතිකාරයත් එක්ක පුංචි communication එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ account එක level 100ට up වුනේ සහ එයාට මේ account එකද දැනට තියෙන කට්ටියගේ ප්‍රතිචාර කොයි වගේද කියන එක. Okay boys, කට්ටියම අමතක නොකර මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න, පාට හිතන දේ comment එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Okay boys and girls, ඔන්න ඇවිල්ලා ඉන්නවා ලංකාවේ දැනට තියෙන level 100. ඒ කියන්නේ XP වලින්. ඒ කියන්නේ account level වලින් වැඩිම level එකක් තියෙන account එකේ අයිතිකාර මල්ලි. ඉතින් අපි යාගෙන් අහලා බලමු කොහොමද ඒ level up උනේ සහ ඒ account එක කොයි කාලේ account එකක්ද කොච්චර කාලයක් play කරපු account එකක්ද කියලා අපි විස්තර අහලා බලමු. ඉතින් ගොඩාක් කට්ටිය මම දැක්ක මල්ලිගේ TikTok channel එකට ගිහිල්ලා මම බැලුවා ගොඩාක් කට්ටිය ගොඩක් bad comments තමයි දාලා තිබ්බේ මේ පිළිබඳව. ඒ හින්දම තමයි මම මේ interview එක අරන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගොඩක් මේ මල්ලිව කට්ටිය TikTok එකේ සහ game එකවල දන්නේ TSK සංකුට්ටා කියලා. ඉතින් මගේ live එකට ආපු ගොඩක් හොඳ කොල්ලෙක් ඉතින් කලින් මගේ lobby-ට ඇවිල්ලා මේ විස්තරේ කිව්වා. ඉතින් මට හිතුණා මේක කට්ටියට පෙන්වන්න. එතකොට කට්ටිය තේරුම් ගයි මේක උනේ කොහමද? ලංකාවේ මේ වගේ account අව තියෙනවද? නැත්තම් මේක විතරද තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු මේ මල්ලිගෙන් අහලා කොහොමද මේ account එක මේ level එකට ආවේ කියලා. මල්ලි welcome to the Master Brothers live. ඉතින් මල්ලි අපිට කියන්න බලන්න ඔයා මේ game එක ඇතුලේ ගොඩක් famous කෙනෙක් හරි ඔයාව දන්න කෙනෙක් ඉන්නවනම් ඔයාව කොහොමද දන්නේ මොන නමින්ද දන්නේ? මම මේ account එක ගන්න කලින් play කරා account එක يعني 8o max account එකකින් වගේ. ඕ ඒක ඒකේ නම දාලා තිබේ TSK සංකුට්ට කියලා. ගොඩක් කට්ටිය නමින් තමයි දන්නේ. එතකොට මල්ලි මේකද ඔව් ඔයා එතකොට මේකද මුලින්ම ප්ලේ කරපු account එක මේ TSK M4K කියන account එකද? නෑ 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 මේකට කලින් මම ගොඩක් account වල සෙල්ලම් කරලා තියෙනවා. මේක මම ප්ලේ කරන්නේ නැතුව තිබ්බ account එක. ආහා හා ඊට පස්සේ ඔයා ඒ account එකක් තියෙන ගමන් මේක ප්ලේ කරන්න පටන් ගත්තද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අර account එකේ level දැන් අපි හිතන්නකෝ heroic ඔය ගහලා ඉවරලා ඉතින් මේක ආතල් එකට සෙල්ලම් කරන්න යන යාළුවෝත් එක දැන් තමාරක් යාළුවෝ ඉන්නවනේ. ඔව් ආතල් loan of එක ගන්න ආවේ ඉතින් මේ bot account එකකින් prank එකක් වගේ ගන්න මම ඉස්සර prank කරන්න ගොඩක් ඔයා කලින් මේ වගේ content හදන්න يعني prank live කරන්න පොඩ්ඩක් try කරපු කොල්ලෙක්ද? ඔව් ඒ කියන්නේ මම අර TikTok page එකක් තිබ්බා මගේ දැන් ඒකේ තියෙනවා 14.8k followers ලා. හරි. ඒකෙන් මම කරා prank සෑහෙන්න. ඒකේ views ගියා සෑහෙන්න. මේ ඒකෙන් කරලා ඉතින් නිකන් ඉන්න ගම මේකෙත් තව online. ආහා හා. එතකොට අපිට කියන්න පුළුවන්ද දැන් සාමාන්‍යයෙන් boys මේ account එකක් level up වෙන්නේ තමන් game එක ඇතුලේ يعني ඔයාලා පුළුවන් තරම් ඒ කියන්නේ game එක ඇතුලේ ඔයාලා සෙල්ලම් කරන කාලය සහ ඔයාලා play කරන rank match අනුව තමයි මම දැනුවත් game එක තමන්ගේ account එකේ level එක up වෙන්නේ. එතකොට මල්ලි අපිට කියන්න පුළුවන්ද ඔයාගේ account එකේ සාමාන්‍යයෙන් මේ level 100ට එන්න කලින් level කී වගේද තිබ්බේ මේ account එක? level 31 level 31 තිබ්බ. එතකොට මල්ලි ඔයාට කියන්න පුළුවන් මේක හරියටම ඔයාට මේක කොයි කාලේ වගේද මෙහෙම එකපාරටම හෝ ඔයා ප්ලේන් දැන් මේක බැලුව බැලමට ඕන කෙනෙක්ට තේරෙනවා මේක ප්ලේන් වලින් සහ මේ account එක පරණත් නැහැ. ඒ කියන්නේ මේක මේ ප්ලේ කරලා අප් නොවිච්චි සහ අප් නොවුන එකක් කියන එක. එතකොට අපිට කියන්න පුළුවන් මේක කොහොමද මල්ලි level up වුනේ කියන එක? මේක ලෙවල් අප් වුනේ දැන් ඔය මං කිව්වා වඩ වැඩිය මම ප්ලේ කරන්නේ නැහැ මේකෙන් ඔන්ලයින් එක ඉඳලා හෙල්ලලා කියලා. ඔව් ඔව්. එමේ ඇවිල්ලා ලෝන් වෝල්ෆ් එකක් ගන්න ගියා මං. හා හා. ලෙවල් 31කට අප් වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. හා හා හා. කොහමද ලෝන් වෝල්ෆ් එක ගහලා එද්දි මට ලෙවල් අප් වුනේ 31 වෙනකොට ලෙවල් 100ට. 100ට. ඔව්. ආ හා හා. ඒ කියන්නේ මේක ඇත්තටම ඔයාට හිතා ගන්නත් බැරි වුණාද ඒ වෙලාවේ මොකද්ද මේ උනේ කියන එක? ඔව්. ඉතින් ඔයා හිතන්නේ මේක හා හා. ලෙවල් 100ට අප් වුණා. ඊට පස්සේ අර එන්නේ අපි gift box එකෙත් ආවා මේ කාඩ් වගේ ඔක්කොම ඇවිල්ලා බලද්දි ලෙවල් 100ට අප් වෙලා. ඒ කියන්නේ ඒක අර හම්බෙන gift එකත් හම්බ වෙනවා ලෙවල් එකක් අප් වුණාට පස්සේ නේ. එහෙමත් හම්බුණා ඔයාට. කාඩ් වගේ හම්බුනේ. ඒ කියන්නේ ඔයා හිතන්නේ මේක මොකක්ද මෙහෙම උනේ ඇයි? මොකක් වෙලාද මෙහෙම වෙන්නේ නැත්ති කියලා මොකද්ද කොහොමද ඔයා guess කරන්නේ මේක? ගොඩක් කට්ටිය කියනවා bug එකක් ඕක වැඩේ ගණන් ගන්නවා bug එකක් ඕක මේ වැඩි කල් තියෙන්නේ නැහැ. එහෙම කියලා talk කරන උනුත් ඉන්නවා. ගොඩක් කට්ටිය කිව්වා. ඒ විතර බයිනේ උන් ඉන්නවා. මේ
එතකොට මේ ඔයා හිතන්නේ මල්ලි මෙහෙම දැන් ලෙවල් 100ට නප්පුනේ. දැන් ඔයා හිතනවද තව ලෙවල් ඇති කියලා මේකේ 100ට වඩා? නෑ මං හිතන්නේ ආයතියි කියලා. මොකද මොකද මේ මට එක්ස්පීරියන්ස් එක එතනින් එහාට පෙන්වන්න නැහැ. සාමාන්‍යයෙන් අපි ලෙවල් වෙන account එකක් අප් වුණොත් එහෙම ඊළඟට අප් වෙනලා කොච්චර ප්‍රමාණයකින් අප් වෙනවද කියලා පෙන්වනවනේ. මේකේ ආයේ පෙන්වන්න නැහැ. ආයි කියන්නේ ඊළඟට ලෙවල් එකක් පෙන්නන්නේ නැහැ අපේ XP ගාණක් වැඩි වෙන ප්‍රමාණයක් නේ. හරි හරි. එතකොට මල්ලිට දැන් කියන්න පුළුවන් ද මේ ලෙවල් 100ට අප් වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද ඔයා ලෙවල් 30 ඉඳලා? දැන් 100ට අප් වෙලා මාස 3ක් විතර වෙනවා. 3ක් විතර වෙනවා. එතකොට මේ වෙනකන් එහෙම ආය ලෙවල් එක අඩු වෙලා වැඩි වෙලා හෝ මොකුත්ම වෙලා නැහැ. 100ට අප් වුණත් හරි ඒ ලෙවල් 100මයි මේ වෙනකන්. ආහහහහ එතකොට ඔයා හිතන්නේ මේක මේ ගේම් එකේ මොකක් හරි එකපාරටම ඉෂු එකකින් හරි බග් එකකින් හරි වුණා කියලාද? වෙන්න පුළුවන් එහෙම එකක් ගේම් එකක් ඇතුලේ. ඔය issue එකකින් වෙච්ච දෙයක් වෙන්න ඕන නැත්තම් ඉතින් මේව අප් වෙන විදියක් නැහැ නේ. සාමාන්යයෙන් මම දැකලත් නැහැ මේ account තියෙනවා. ඔයාට මොකද හිතෙන්නේ මේ නිකන් අර මම දැකලා තියෙන විදිහට සහ මම ෆ්‍රී ෆයර් ප්ලේ කෙනෙක් විදිහට මම අහලා තියෙන විදිහට සාමාන්‍යයෙන් ලංකාව ඇතුළත මේ වෙනකන් ප්ලේන් වලින් හෝ එක් එකක් ගෙන يعني ලෙවල් 100 එක් එකක් කොහෙන් හරි බයි කරලවත් ගෙනල්ලා කවුරු රිවිව් එකක් හෝ එහෙම වෙලත් නැ මේ වෙනකන්. එතකොට ඔයාට මම අහන්නේ ෆ්‍රී ෆයර් يعني ෆ්‍රී ෆයර් ප්ලේයර්ස්ලා සහ ඔයා ෆ්‍රී ෆයර් ප්ලේ කෙනෙක් විදිහට ඔයාට මොන වගේ කමෙන්ට්ස්ද මොන වගේ අදහස්ද කට්ටිය මේ වෙච්ච දේ ගැන දුන්නේ? බෑඩ් කමෙන්ට්ද ගොඩක් ආවේ නැත්නම් හොඳ කමෙන්ට්ද පොසිටිව් කමෙන්ට්ද කට්ටිය දුන්නේ මේ පිළිබඳව? පොඩ්ඩක් ඒ පිළිබඳවත් කියන්නකෝ අපිට. වැඩියමයි තියෙන බෑඩ් කමෙන්ට්. බෑඩ් මොකද කමෙන්ට්. මේ හා හා ලංකාවේ ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය මේ වගේ දෙයක් දැක්කහම ඒක නිකන් අර ඒ කියන්නේ විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ තව කෙනෙක්ට දෙයක් තියෙනවා එහෙම වුණාම පට්ටි ඉරිසියාකාර ඉන්නවා. ඕහෝ. එහෙමත් ඉන්නවා. ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ හොඳයි මචං ඉස්සරහට කරගෙන පලයන් ගමනක් පලයන් එහෙම විශ්කරණ කට්ටියක් ඉන්නවා. මං හිතන්නේ යාගේ කනෙක්ෂන් අවුලක් ගියා වගේ. ගොඩක් හලෝ. කනෙක්ෂන් ගියාද පොඩ්ඩක්? එහෙනම්ද ආ දැන් හරි දැන් එහෙනම් දැන් කියන්න. බෑඩ්ස් කමෙන්ට් දාන කට්ටිය ගොඩක් ඉන්නවා. ගොඩක් හරිද ඉන්නවා. ලංකාවේ ලංකාවේ කට්ටියකින් ගත්තාම කොහොමත් ඉතින් කෙනෙක් ඉස්සරහට යනවනේ ගොඩක් අකුල් හෙලන කට්ටිය ඉන්නවනේ. ඉන්නවා ඉන්නවා. හරිද මේ එහෙම අතරින් පට්ට හොඳ කමෙන්ට්ස් දෙන කට්ටිය ඉන්නවා. මචං ගැම්මක් අල්ලපන් ඉස්සරහට ගමනක් යමන් මේ උඹත් එක්ක අපි ඉන්නවා එහෙම කියන කට්ටිය ඉන්නවා. වීඩියෝ එකක් දැම්මම පට්ට සුපිරි රිප්ලයි එන හිතා ගන්න බැරි රිප්ලයි එන දාන කට්ටිය දැන් ඉන්නවා. මේ ඔයා TikTok ඒ කරනවනේ ගොඩක් නේද? එතකොට TikTok එක ඇතුලේ මේ account එක පිළිබඳ ඔයා හදන comments මේ sorry සමහර videos වලට සාමාන්‍යයෙන් පිටරට Free Fire players ලගෙන් comment අවිල්ල තියෙනවද ගොඩක්? comment එකක් දෙකක් ඇවිල්ලා තිනවා මට. ඒක ඇවිල්ලා තියෙන්නේ මේ ඉංග්‍රීසි වලින් මේ දාලා තින්නේ. හා එයා කියලා තිබ්බ විදියට මම මේ සාමාන්‍යයෙන් තේරුම් ගත්ත විදියට එයා කියන්නේ මගේ එයා හිතලා තියෙන්නේ මගේ account එක මේ ban වෙලා වගේ එහෙම එකක් ඉන්නදී ආහා මේ Instagram නමක් දාලා තිබ්බා. ඒ නම්බර ඒ නමට message එකක් දාලා කියන්නේ කෝවා account එක ban වෙලා තියෙන්නේ මේ account එක අරන් දෙන්න සමහරක් කියලා account hackers ලාත් දන්නේ නැහැ. වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. හරි බොයිස් මේක දැන් මේ account එක season 30 account එකක්. එතකොට මේ account එක season 30 කියන්නේ මේක අපි බලමු මොන වගේ season වලද play කරලා තියෙන්නේ. එතකොට දැන් කට්ටි හිතන්නේ ගොඩක්ම මේක මේ සාමාන්‍ය level 100ට up වෙන්නේ playing එකනේ. තමන්ගේ BR rank සහ CS rank සහ ඔයා game එකේ ගත කරන කාලයත් එක්ක ඒ rank match වලත් එක්ක ඔයා play කරන විදිහත් එක්ක ඔයාගේ අර XP card තියනවා නම් එතකොට ඒ වගේ වැඩි වෙන්නත් පුළුවන්. හරි එතකොට මේකේ BR පැත්තෙන් ගත්තොත් බොයිස් මේකේ සීසන් 31 විතරයි මේ මල්ලි මේක ප්ලේ කරලා තියෙන්නේ. එතකොට CS rank පැත්ත ගත්තොත් ගිය සීසන් එකේ සහ මේ සීසන් එකේ ඉතින් යාම කියනවා අයියේ මේක වෙච්ච විදිහ අහම්බයක් සහ ඒක යා ලෝන් වුල් මැච් එකක් ගහන්න එනකොට ඇවිල්ලා එයාගේ ඊළඟ ලෙවල් එක 30 ඉඳලා 31ට අප් වෙනකොට තමයි මේක වෙලා තියෙන්නේ. සමහරක් විට ඉරිසියා කරන කට්ටියත් ඇති මේ පිළිබඳව සතුරු වෙන කට්ටියත් ඇති. මේක ගරින එකෙන් වෙන්න පුළුවන් issue එකක් හෝ bug එකක් හෝ anyway කොහොම හරි ඉතින් මේ මල්ලිට level up වෙලා තියෙනවා එයාගේ account එක. ඉතින් මේ video එක මම ඔයාලට ගේන්න හේතුව මේ මල්ලි කිව්වා වගේ මම එයාගේ channel එක check කරා. channel එකේ ගොඩාක් තිබ්බේ bads comments සහ negative පැත්තට යන comments. ඒ කියන්නේ නිකම් මෙයාට මේක නිකම් මේක මේ පිනට හම්බෙච්ච දෙයක් හෝ නිකම් මේ හොරෙන් ගත්ත දෙයක් වගේ විදිහට නිකන් තමයි කට්ටිය බල්ලා තිබ්බේ. කොහොම හරි බොයිස් ලෙවල් 100කට account එකක් මේ වෙනකන් අප් වෙලා තියෙනවා හෝ bug එකකින් හෝ plane වලින් අප් වෙලා තියෙනවා මම නම් දැකලා නැහැ. මල්ලි වා හිතනද මේ වගේ වාට තාම තව මේ වගේ account හම්බුණාද ලංකාවේ කාගේ හරි ගාව තියෙනවා මෙහෙම bug එකකින් හෝ කොහොම හරි ලෙවල් 100ට අප් වෙච්චි?
නෑ මට තාම හම්බෙලා නැහැ. හම්බෙලා නෑ. ඔය කියන්නේ මට දැනට හා එක දවසක් වර්ල්ඩ් එකේ මම දැක්ක නිකන් ලෙවල් 100 වගේ. ඒත් මම බලද්දි ලෙවල් 100 නෙවෙයි එක මේ ලෙවල් ඊට වඩා අඩු එකයි. කියන්නේ මගේ ලෙවල් එකත් එක්ක සමහර කලවට හිටපු ගම කනෙක්ෂන් ප්‍රශ්න කිහිල්ල බග් වෙන අවස්ථාවල් තියෙනවා. නන් ඒ ආ වගේ හා හා වෙලාවක තමයි දැක්ක. එලකිරි එලකිරි. ඉතින් ඇත්තටම මට සතුටුයි මෙහෙම හරි account එකක් දකින්න ලැබිච්ච එක. මේක මෙහෙම review කරන්න තරම් account එකක් නෙවෙයි. මොකද මේක ඒ මල්ලිම කියනවා මේක bug එකකින් හා හෝ මොකක් හරි දෙයකින් ඒ level එක, ඒ කියන්නේ 30 ඉඳලා level 70ක්ම අප් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි ඒක වෙච්ච එක එයාගේ හොඳ පැත්තට එයා හිතනවා. මොකද එයා එකෙන් content හදනවා. ගොඩාක් කට්ටිය අහනවලු කොහමද මේක වුනේ. සමහර කට්ටිය බනිනවලු ලොබි එකට ගියත් ඒ පිළිබඳ වහනවලු. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හේතුව ඉතින් මේ මල්ලිගෙන් මේක මේ මල්ලිගේ කටින්ම ගන්න. එතකොට එක්ස්ප්ලেইন එකක් එයාම දුන්නාම එයාට එයා දිහා සමහරු බලන ඒ අර වැරදි කෝණය සහ එයාට දෙන්න පුළුවන් සපෝට් එක ඒ පිළිබඳ සාමාන්‍යයෙන් ඇත්තටම ඕන කෙනෙක් කැමති වී බැච් ප්ලේ කෙනෙක් එක්ක හෝ ලෙවල් එකක් වැඩි ප්ලේ කෙනෙක් එක්ක හෝ සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ගහන්න වීඩියෝ එකක් කරන්න. ඉතින් ඒක ෆ්‍රී ෆයර් වල සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වගේ මම මේ වීඩියෝ එක කරන්න හේතුව මේ මල්ලිට ගොඩක් බෑඩ් කමෙන්ට් අවිල්ල තිබ්බ. මේක නිකම් මේ හොරෙන් ගත්ත දෙයක් වගේ කට්ටි එක්ස්ප්ලেইন කරලා තිබ්බ යාට. ඉතින් ඇත්තම කියනවා නම් මේ වීඩියෝ එක කරන්න හේතුව ඒ මල්ලිගේ ඒ තිබ්බ බෑඩ් කමෙන්ට් සහ ඒ නෙගටිව් කට්ටිය නිකන් දීලා තිබ්බ අදහස් තමයි. ඉතින් ඇත්තරම එක පැත්තකින් සතුටුයි මේ වගේ කවුන්ට් එකක් ලංකාවේ දැනට මෙහෙම හරි තියෙන එක. ඉතින් මේක පොසිටිව් නොවෙන්න පුළුවන් වෙලා තියෙන විදිහ. ඒ කියන්නේ අර පිළිවෙලට නොවෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි ලෙවල් 100ට මේ කවුන්ට් එක අප් වෙලා තියෙනවා. ඉතින් සමහරක් විට කට්ටිය දැනටමත් මේ ගැන කතා වෙනවා ඇති. මෙහෙම වෙන්නේ කොහොමද, ඒක වෙන්න බෑනේ, මේක ගැරීනට රිපෝට් කරන්න ඕනේ, එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ, ඒක එහෙම වෙලා තියෙනවා නම් ඒක හරි කාලෙදී ඒක තියෙන ලෙවල් එකට එයි. මෙහෙම ලෙවල් 100කට අප් වුණා කියලා මේක ගේම් එකට ඉෂු එකක් හෝ කාටවත් මේ වැරද්දක් වෙන දෙයක් නෙමෙයි මගේ මතේ, මම මේ කියන්නේ. ඉතින් කොහොම හරි මේ මල්ලිට තැන්කියු කරන්න ඕනේ මේ ඉන්ටර්විව් එකට ආවට. සංකුට්ට කියලා නේද මල්ලි මේ ඉස්සර හිටියේ? එතකොට දැන් මොකද්ද ඔයාගේ TikTok channel name එක? දැන් ඉන්නේ TSK M4K 100 කියලා. හරි බොයිස්, මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩ දාන්නම් මේ මල්ලිගේ TikTok channel එක සහ දැනට තියෙන channel වල links. කට්ටියම ගිහිල්ලා මල්ලිය follow කරලා ඉතින් එයාට request එකක් දාලා කතා බහ කරන්න, විස්තර අහන්න තියෙනවා නම් අනිවාර්යෙන් එයත් එක්ක සුහඳව කතා කරන්න. ඉතින් මල්ලි බොහොම ස්තුතියි මාත් එක්ක මේ ගැන කතා කරන්න ආවට. මේක ඉන්ටර්විව් එකක් වෙන්නත් නෙමෙයි, මම හිතන්නේ මේක ඉන්ටර්විව් එකක් කියලා. මොකද ඉන්ටර්විව් එකක් කරනවා කියන්නේ අර නිකන් එයාගේ වගදුව කොහොමද ගේම් එකට ආවේ වගේ දෙයක් අහන එක නෑ. මේක මම account එක පිළිබඳව විස්තරයක් තමයි මල්ලිගෙන් අහන්නේ. ඉතින් දැන් යා ඉන්න TSK M4K කියලා සහ මල්ලිගේ වත්මන් account එකේ මොකද්ද channel එකේ නම? TSK M4K 100 100k. හරි බොයිස්, අනිවාර්යෙන් කට්ටිය TikTok use කරන කට්ටිය ඉන්නවා මම දන්නවා. එයාලා ගිහිල්ලා මල්ලිව follow බාරක් දාන්න. එනිවේ කොහොම හරි thank you මල්ලි ආවට. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක join වෙලා කිසිම දෙයක් හංගන්න නැතුව උනේ කොහොමද සහ දැන් තත්ත්වය කොහොමද කියලා explain කරාට මට සහ මේ බලන් ඉන්න කට්ටියට. එහෙනම් මල්ලි බොහොම ස්තුතියි. අපි ගිහිල්ලා එන්න. ආදරෙයි. ඒ ලේ කිරි ජය වේවා.